आई भगवान पुता ला दो ला आई भगवान हाय भगवान सर, हाय भगवान सर, आई भगवान, हाय भगवान सर, हाय भगवान, हाय भगवान सर, हाय भगवान सर, हाय भगवान पेर वाले द हाय भगवान सर. आ राइट ओके एक दो एक मुकाद इसल हुआ नहीं था मत कथा करा नहीं था वाकारी आहंडा तो ऐसा निकांत कथा करे हाँ निकांत हरि आये हरि दंग में पहुँचे तो पार्ट पार्टन कर ला दीन ने अटवनी पार्ट में ओसा हाँ ओसा है ना लाखों गाय नहीं दोक मटिका हाँ ड्यूट टेक कराने क्यों हुआ कर ला तेरे ड्यूट टेक स्कूल කොහොමද ග්‍රහණය කරගෙන තියෙන්නේ කියලා අපි බලමුකෝ නේද? හරි මම එන ඔන්ලයින් ටියුට් එක දානවා පුතාලා. ඔන්න මම WhatsApp එකට WhatsApp එකට දැම්මා. Zoom එකටත් දාමු. හරි සර් WhatsApp එක अन्न सूम दरने हर हेमन दटांग हताई पहा के लगा इला हताई सर पेपर मत आवे चट व्हाट्सएप ग्रुप दम හරි මේක බලන්න පළවෙනි එක විදුලිය නිපදවන සරල ක්‍රමයක් වන්නේ නේ සරල ක්‍රමයක් කියන්නේ හරි ලේසි ක්‍රමයක් වෙන්න බෑ නේද අපිට දැන් මෙතන තියෙන උත්තර හතරක් තියෙනවා බයිසිකල් ඩයිනමෝව භාවිත කිරීම හරි පොඩ්ඩ අහගන්නකො මම සාකච්ඡා කරනකන් චුට්ටක් අහගෙන ඉන්න मिथन आप जल विद्यु बल निपदन लेसीवटने संकीर्ण क्रियावलिया ताप विद्युत बल अत्यमा सूर्यकोशात् हिमा नेतुले एक निष्पादन करेम हिम लेसी ने अट हरिम लेसी क्रम डायनमो अट ने विद्यु निपदवागा पुलवा अट डायनमो अट विद्यु निपदवागा पुलवा मिथन तीन उत्तर लिंग सरल क्रम एतमा बैसीकल डायनमो भाविता किरीम इलाक बल विद्यु निपदी सदा डायनमो वक भाविता करण अवस्था वक नौन ये तो मम वीडियो सूर्य कोश विद्यु बलागार हरि हरि हाँ योट सुलांग विद्यु बलागार वाले जल विद्यु बलागार वाले ताप विद्यु बलागार वाले इलाट नियास्टिक विद्यु बलागार वाले हमको तलबंबर करके जल विद्यु बलागार तलबंबर एक वतुरपार वेगिंग वदापुदी बल एमा तापुदी बलागार मुखदी वतुर रत्कर हुमालितमय तलबंबरे वेदन सलसा इतकोट मे हेमकम डायनमो अत्यन सूर्यकोश एक डायनमो वक्ति मुख दरा सूर्य पेरल मगे निपद विधु बालय कोशवल गबड़ाकर विधु बालय दवा काल गबड़ाकर रात्रि कालेट ये कोशवल तीन विधु बाल्यतम अभी प्रयोजन गाँव
හරි මේක බලන්න නේද රූපේ දැක්වෙන්නේ දෙහි ගෙඩියක් ආධාරයෙන් විදුලිය උත්පාදනය කරගන්න ආකාරයකි මෙම දෙහි ගෙඩිය තුලට සින්ඛා කොප තහඩුවක් ගිල්ලනු ලැබේ මෙමකින් අපට ක්‍රියාත්මක කළ හැකි විදුලත් උපකරණය වන්නේ අන්න හොඳට හොඳට කල්පනා කරන්න නේ අපිට මේකින් ක්‍රියාත්මක කරවන්න පුළුවන් විදුලත් උපකරණයක් මේක ඉතාමත්ම නේ දෙහි ගෙඩියකින් විදුලි බලය ලැබෙන්නේ ඉතාමත්ම කුඩා විදුලි ධාරාවක් තමයි නිපද වෙන්නේ එතකොට මේකෙන් අපිට ලොකු විදුලි විදුලත් උපකරණ ක්‍රියාත්මක කරන්න බෑ නේද කුඩා බල්බයක් පත්තු කරන්න පුළුවන් ඊළඟට ඔය සුබ පැතුම් පතක නලාවක් වාදනය කරන්න පුළුවන් ඒ වගේ සුළු වැඩ තමයි කරන්න පුළුවන් හරි එතකොට මේකෙන් අපිට රූප වාහිනියක් බලන්න බෑ ප්‍රතිශෝධන යන්ත්‍රයක් ක්‍රියාත්මක කරවන්න බෑ මේකෙන් අන්න සුබ පැතුම් කාඩ් පතක් පුළුවන් විශාල විදුලි බල්බයක් මේකෙන් පත්තු කරන්න අමාරුයි මේක දෙහිගෙඩියක් භාවිත කරලා බෑ හරි එතකොට මේක උත්තරේ තමයි සුබ පැතුම් පතක නලාවක් රයිට් සර් සද්ද ඇහෙනවනේ ඔව් පුතා මයික් ඔෆ් කරගන්න සද්ද ඇහෙනවා ඔව් මයික් ඔෆ් කරගන්න රයිට් මේක බලන්න පහත රූපේ දැක්කෙන්නේ මේක දැකපු ගමන් ඔයාලට තේරෙනවා මොකද්ද මේක ඒ අකුර ගහලා තියෙනවා නේද මීටරයක් මම දැන් මෙහෙම නේ ලස්සන රූප එහෙම දාලා ඔයාලට දැන් මේකේ අර පාඩමේදී අල්ලගන්න බැරි දේවල් උනත් මේ ටූට් එක කරපුවාම තව ගොඩක් දැනීම ලැබෙනවා නේ උපකරණ වලට හොඳට පේනවා ඒක කොහොමද තියෙන්නේ කියලා ඔව් මේක ඇමීටරය මේක මොකද්ද गैलनोमीटर अग्र देखाई खलुपाट अग्रे आने मेके खलुपाट अग्रे तम आप ऋण अग्रे संबंध कराने परिपते नहीं रतुपाट अग्रे वाले तम धनाग्रे संबंध कराने अरे देखे इकट संबंध कराने पुलवा හරි ඊළඟට බලන්න 6 ගැල්නෝ මීටරේ මගින් සිදු කරනු ලබන්නේ තා කුඩා විද්‍යුත් ධාරාවක් ඔව් අන්න ඔයාලා ගොඩක් අය වරද්ද ගන්න තැනක් ඔතන ගැල්නෝ මීටරෙන් අපි කරන්නේ පුතාලා විද්‍යුත් ධාරාවක් හඳුනා ගැනීම තමයි කරන්නේ ඒ කියන්නේ විද්‍යුත් ධාරාවක් ආවොත් ඒ ගැල්නෝ මීටරේ තියෙන අර කට්ට නේද මෙන්න මේ කට්ට එහෙට මෙහෙට චලනය වෙනවා එහෙට මෙහෙට චලනය වෙනවා එතකොට මේක අපි භාවිතා කරන්නේ ඉතා කුඩා විද්‍යුත් ධාරාවක් හඳුනා ගැනීමට ඇමීටරේ මගින් සිදු කරනු ලබන්නේ ඉතා කුඩා විද්‍යුත් ධාරාවක් ගැනීමය මැනීම ඔව් මැනීම විද්‍යුත් ගැනීමට තමයි අපි බලන්නේ ඇමීටරය නේ ඇමීටරය හරි ගැල්නෝමීටරෙන් හඳුනා ගන්න ඇමීටරෙන් මනින්න නේ ඇමීටරේ තියෙන මිලිඇමීටර කියලා එකකුත් තියෙනවා නේ ඉතාමත් කුඩා විද්‍යුත් ධාරාවක් හඳුනා ගන්න නම් අපි භාවිත කරන්නේ මිලිඇමීටරේ හරි සාමාන්‍ය විශාල ධාරාවක් හඳුනා ගන්න අපි භාවිත කරන ඇමීටරේ හරි මේක බලන්න පහත රූපයේ දැක්වෙන ආකාරයට කම්බි දඟරය තුලින් දන්න චුම්බකයක් එහාට මෙහාට චලනය වීමේදී විද්‍යුත් ධාරාවක් නිපදවන බවය මේ ආකාරයට විදුලිය නිපදවන ස්ථානයක් නොවනි මේ ආ මේක නැති තැනක් තමයි අහන්නේ මේක නැති තැනක් මේක තියනවා ඩයිනමෝ වල තියෙනවා හරි එතකොට තාප විදුලි බලාගාර තුලත් ඕක තියෙනවා සුළං විදුලි බලාගාර තුලත් තියෙනවා නැත්තේ කොහෙද ඉලිකෝෂේ ඉලිකෝෂ තුල තමයි නැත්තේ නේද सूर्य कोश तुल सूर्य कोश तुल दिन मोटर वाले मोटर वाले तीन अरवा डायनमो तुल तीन अगन करता मेक माइकल माइकल पैरेडे माइकल पैरेडे होया कंपी दगर दंड चुंब गया විද්‍යුත් ධාරාවක් නිපදවන බව හොයාගත්තේ කවුද මයිකල් පැරඩේ නේද 100 වගේ නේද ඔයාලගේ 100 වගේද ටිකක් අපෝ නැස සරි ඕකේ
දහය ශ්‍රී ලංකාවේ ජල විදුලි බලාගාරයක් නොවනුවේ නොරොච්චෝලේ විදුලි බලාගාරය තමයි නැත්තේ නේද ඒක තාප විදුලි බලාගාරය ගල්ලංගුරු තමයි භාවිතා කරන්නේ ශ්‍රී ලංකාවේ පිහිටි විශාලතම සුළං විදුලි බලාගාරය වන තඹ පවණි සුළං විදුලි බලාගාරය පිහිටා තිබෙන්නේ මන්නාරම ඔව් අපි ඉගෙනගත් දේවල්ම තමයි මම අහලා තියෙන්නේ ඉතාමත්ම සරල දේවල් ඔව් මේ සමහරු මේක නේද පින්තූරේ zoom කරලත් බලන්න ඇති නේද මේකේ නම ගහලා තියෙන්නේ කියලා කොහෙද ලක්විජේ ගල්ලංගුරු තාපවිදුලි බලාගාරේ පිහිටා තිබෙන්නේ උත්තරමේ උත්තරමේ ආව අර නොරොච්චෝලේ නොරොච්චෝලේ තාපවිදුලි බලාගාරේ කියන නම තමයි ලක්විජය නේ නොරොච්චෝලේ තමයි තියෙන්නේ එතකොට අ පුත්තලම ඒ පුත්තලම නොරොච්ච එක ප්‍රදේශනේ එකට කියන නම තමයි ලක්විජය ලක්විජේ ගල්ලඟුරු තාප බලාගාරය මේ තියෙන එකේ පින්තූරයක් මේක විශාල එන්ජිමක් මගින් විදුලි බලය නිපදවන ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි බලාගාරය වනිදි මේ මුතල විදුලි බලාගාරය ඔව් මෙතන පුතාර ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි බලාගාරය කියලා කියවන්නේ එන්ජිමක් මගින් නะ පටලවා ගන්න එපා එන්ජිමක් භාවිතයෙන් නිපදවන ජල විදුලි බලාගාර වලින් විශාලතම එක. කැලණිතිස් කොහෙද ඔයාලා කිව්වේ කොහෙද? කැලණිතිස් විදුලි බලාගාරය. ජෙනරේටර්. අතන මේක විශාල මේක විශාල ජෙනරේටරයක් නෝ එහේ. එන්ජින් එකක් කියලා කියන්නේ. ජෙනරේ. ඒ වගේම තව තියෙන කුඩා විදුලි බලාගාර. 14 බලන් ශ්‍රී ලංකාවට ජල විදුලි බලය හඳුන්වා දෙනු ලැබූ ශ්‍රේෂ්ඨ විදුලි ඉංජිනේරු මහතා වනුයේ ඩීජේ විමල සුරේන්ද්‍ර මහතා රයිට් 15 මෙම රූපේ දැක්කෙන්නේ සරල කෝෂයකි මෙය හා සම්බන්ධ වැරදි ප්‍රකාශය තෝරන්න මේ මගින් විශාල විදුලි ධාරාවන් නිපදවිය හැක. මේක අනාරක්ෂිතයි නේ. මේක අනාරක්ෂිතයි. මේකේ තියෙන සල්ෆියුරික් අම්ලයේ තියෙන්නේ. මේ මේක ඇඟේම හැලුණොත් එහෙම අපිට හානි වෙන්න පුළුවන්. නේද? මේක එහාට මෙහාට අරන් යන්න බෑ. මේක නේද? එහාට මෙහාට පහසුවෙන් ගෙන යන්න බෑ. ඊට පස්සේ මේකේ කුඩා විදුලි බලයක් තමයි අපිට නිපදවා ගන්න පුළුවන්. හරි එහෙම වුණා ඒකෙන් ද බල්බේ ටික වෙලාවක් ගියාට පස්සේ නිවෙනවා. හරිද? මේකේ කුඩා විදුලි බලයක් නිපදවන්නේ. ඒකත් ටික වෙලාවක් යනකොට නැති වෙලා යනවා. හරි ඒකෙන් ද මේකේ වැරදි උත්තරේ තමයි මේ මගෙන් විශාල විදුලි ධාරාවක් නිපදවිය හැක කියන එක තමයි වැරදි. එතකොට මම අහන්නේ තන්න එක තමයි. ඔව් දීටික කෝෂ සම්බන්ධ වැරදි ප්‍රකාශය තෝරන්න. දීටික කෝෂ නැවත භාවිත කළ නොහැක. ඔව් නේ. දීටික කෝෂ ආරෝපණය කළ හැක. ඒක හරි. ඔව් දීටික කෝෂ නැවත භාවිත කළ නොහැක කියන එක තමයි වැරදි නේ. අපිට දීටික කෝෂ නැවත භාවිත කරන්න පුළුවන්. ආරෝපණය කිරීම මගේ නේද? අපි කියන්නේ චාර්ජ් කරනවා කියලා. තද ඊයම්ම්ල ඇකියුමুলেටර් කියන්නේ දීතික කෝෂයක්. දීතික කෝෂ තුල තියෙන්නේ කොහමද? රසායනික ශක්තිය තමයි තියෙන්නේ. ඒ රසායනික ශක්තිය තමයි විද්‍යුත් ශක්ති බවට පත් වෙන්නේ. හරි. එතකොට මේකේ උත්තරේ දීතික කෝෂ නැවත භාවිත කළ නොහැක කියන එක තමයි උත්තරේ. සරල කෝෂ නිර්මාණ කිරීම සඳහා අවශ්‍ය ලෝහ වර්ග දෙක වනුයේ. මේ උදේ උත්තරේ උඩම තියෙනවා කොපහසින් උත්තරේ උඩම තියෙනවා රයිට් කොපහසින් පහත රූපේ දැක්කෙන් ඩයෝඩ ප්‍රතිරෝධ ඩයෝඩ
आलोक विमोचक डायोड प्रतिरोधक नेद मैं प्रतिरोधक सर मम प्रतिरोधक දැම්මම මට උත්තරයට આવી තියෙන ආලෝක විමෝචක ඩයෝඩ කියලා මං දාපු උත්තරේ වැරදි කියලා ඇවිල්ලා තියෙනවා සර් වැරදි කියලා ඇවිල්ලා තියෙනවා පොඩකින් බලන්න ඔව් සර් මම ප්‍රතිරෝධක තමයි නෑ 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 එහෙම වෙන්න බෑ මම හරි උත්තරේ මම ටික් කරලා තියෙන ප්‍රතිරෝධක තමයි මේ එහෙම වෙන්න බෑ පුතා මට ආලෝක විමෝචක ඩයෝඩ කියලා තම උත්තරේට ඇවිල්ලා තියෙන්නේ වැරදි කියලා නෑ නෑ එහෙම වෙන්න බෑ එහෙම වෙන්න බෑ මොකද එහෙම වෙන්නේ ප්‍රතිරෝධක දාලා තියෙන්නේ සර් ආ ප්‍රතිරෝධක හරි ප්‍රතිරෝධක තමයි උත්තරේ එහෙම වෙන්න බෑ පුතා මෙතන මම මේ ප්‍රතිරෝධක කියන එක තමයි උත්තර විදිහට ටික් කරලා තියෙන්නේ ඔව් ඒ ප්‍රශ්නේ නෙමෙයි යා කියන්නේ ඊට යට ප්‍රශ්නේ ආ ඒකද ඒක තමයි හරි 19 මේක මොකද්ද लकड़ू दिखा मेक आलोक संवेदी प्रतिरोधक मेतन उत्तरी हरिरा मम दाल नेपुता मेतन इन आलोक संवेदी प्रतिरोधक मेकट लकुना लकड़ दिखा उत्तर वाले पनास अटे दुवेटी वेरी गुड मेक आलोक संवेदी प्रतिरोधक ने लाइट डिपेंडेंट रेसिस्टर एलडीआर अरे एलडीआर इतना मगेती मेरा दिलाती एक महदान को राइट मेक मुकाद मेक बल डायोडे सम्मत संकेत वनुवे आलोक विमोचक डायोडी सम्मत संकेत डायोडे अंदीन विद्युत डायोडे अंदला आलोक विमोच आलोक किरण देखा एलियडे अरे आलोक किरण देखा एलियडे अरे मेरे डकब गा आलोक विमोचक डायोड अरे हाँ अत बल आलोक संवेदी प्रतिरोधके सम्मत संकेत वनुए हतर ने आलोक संवेदी प्रतिरोधक हतर हाउ विषय तर बल विद्युत संबंध वैरदी प्रकाश तोरण විදුලියේ ජලයේ ගමන් කරයි විදුලියේ තුලින් ගමන් කරයි විදුලියේ වීදුරු තුලින් ගමන් කරයි විදුලියේ වීදුරු තුලින් ගමන් කරයි ඔව් විදුලියේ පැන්සල් නේද පැන්සල් කූර දිනුනොත් ගමන් කරනවා මම පෙන්වන ඔයාලට වීඩියෝ එකක් පැන්සල් කූර මගින් නේද ගිහිලා බල්බ් එකක් පත් වෙනවා විදුලියේ वैरदी प्रकाश विद्युलिए पारिवारक विषय हाय बलान एलईडी पहान संबंध वर्दी प्रकाश तोरान मनोदय
එල්ඊඩී පහන් දැල්වීමේදී සාමාන්‍ය සූතිකා බල්බවලට වඩා වැඩියෙන් රත්තරන්ගේ බල්බවලට වඩා වැඩියෙන් රත්තරේ එල්ඊඩී පහන් දැල්වීමේදී සාමාන්‍ය සූතිකා බල්බවලට වඩා වැඩියෙන් රත්තරේ හරි පොඩේ පොඩේ නර පුතේ මොකද එබනයිට් කියන්නේ මොකද්ද කියලා එබනයිට් කියලා කියන්නේ පුතා දැඩි රබර් జాතියක් හරි ඒක හරි දැඩි හරි දැඩි රබර් జాතියක් පොසිලෙන් කියලා කියන්නේ අපි ඔය දැන් පිඟන් තියෙන්නේ ඔය ගෙවල් වල තියෙන පිඟා පොසිලෙන් පිඟාන පොසිලෙන් සෙරමික් ඔය එක එක ළඟින් යන්නේ राइट मेके उत्तर एलईडी पहान संबंध वैरदी प्रकाश ने मित्र एलईडी पहान दिल्ली में सामान्य सूचिका बल्ब वेडियन रत्ते वैरदी अरे अनी हारे एलईडी हेम रत्ते है सूचिका बल्ब तरह रत्ते नहीं है विषय बल निवसे शीतकरणे क्रियात्मक विदुरी बल अरपिरीमस्मिन भाविता किरीमेदी අනුගමනීකරණ ක්‍රියාවක් නොවන්නේ ශීතකරණයේ ජනේලයක් අසල තැබීම ඔව් ජනේලයක් අසල තැබීම තමයි අපි මේ තියෙන උත්තර වලින් අනුගමනය කරන්නේ නැති දෙ මේ ජනේලයක් ළඟ තිබ්බම හිරු එළිය වැටෙන්න පුළුවන් නේද ඒ වගේ දේවල් වෙන්න පුළුවන් නේ ඉතින් වැරදි උත්තරේ තමයි ශීතකරණයේ ජනේලයක් අසල තැබීම කියන එක විසි අට බලන්න විදුලිය භාවිතයේදී ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් නොවන්නේ විදුලි පරිපත හා උපකරණ දෙතමන සහිත දෑත් වලින් ඇල්ලීම ඕනේ අනිත් ඒවා ඔක්කොම හරිනේ විදුලි කෙවෙයිනි වලට ලං වීමට කුඩා ළමුන් ඉඩ නොදීම ඔව් ඉඩ දෙන්න හොඳ නැහැ විදුලි කෙවෙයිනි වලට ලං වෙන්න නේද ගම් වතුරක් ආපු ගාම මේන් ස්විච් එක ඔෆ් කරන්න ඕන අරක තමයි කරන්නේ නැත්තේ හ්ම් තෙතමනසෙන් දැතරින් අල්ලන්න හොඳ නැහැ විදුලි ස්ට්‍රීක්ගේ භාවිතයේදී පාවාන් පැලඳීම හොඳයි රයිට් උතර උත්තරේ මේකේ තුන්වෙනි එක ඔබ මාර්ගයේ ඇවිද යන විට අධිබලිත විදුලි රැහනක් මාර්ගයට කඩා වැටී ඇති අවස්ථාවක් දුටු විට ඔබ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් නොවන්නේ කියලා අහන්නේ නොවන්නේ එය පරීක්ෂා කර බැලිය යුතුය පරීක්ෂා කර බැලිය යුතුයි කියන එක තමයි අපි කරන්න හොඳ නැති දේ නේ අපි දැකපු ගමන් මොකද කරන්න ඕන වහා එතන ඉවත් වෙන්න ඕන වහා එතන ඉවත් වෙන්න ඕන ඉවත් වෙලා වැඩි හිටියෙක්ට දන්වන්න ඕන හරි විදුලි බලයේ මුල්වර නිපදවනු ලැබුවේ තෝමස් අල්වා එඩිසන් විසිනි එඩිසන් විසින් තමයි ඇල්ලුවේ श्री लंका प्रधान विद्युत निपुण लाने श्रीलंका प्रधान विद्युत निपुण लाने बल उत्तर जलए शक्ति युदागिन गलंगुर शक्ति युदागिन න්‍යෂ්ටික ශක්තිය යොදාගෙනය සුලඟේ ශක්තිය යොදාගෙනය නේද මෙතන අපි වැඩිපුරම නේද අපේ ලංකාවේ වැඩිපුරම තියෙන මොන බලාගාරද තියෙන්නේ ජල විදුලි බලාගාර තියෙන්නේ නේද ජලයේ ශක්තිය යොදාගෙන තමයි අපි ප්‍රධාන වශයෙන්ම විදුලිය නිපදවන්නේ හැබැයි ඔය ඔක්කොම එකතු කරගෙනත් අපි විදුලිය නිපදෙව්වට ජල විදුලි බලාගාර වලින් නිපදවන විදුලි බලය මදි මුළු ලංකාවටම විදුලිය ලබා දෙන්න හරිද අන්න ඒකත් හොඳට මතක තියාගන්න ඕන. ඉතින් තමයි ගල්ලංගුරු බලාගාරේ නේද? නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරෙන් තමයි එතකොට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ. වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ ගල්ලංගුරු බලාගාරෙන් තමයි ලංකාවට විදුලිය ලබා දීමේ. හැබැයි වැඩිපුරම ප්‍රධාන වශයෙන් අපි මේ යොදා ගන්නේ ජලයේ ශක්තිය. හරි? එතකොට මේක උත්තරේ 1 1. නියෂ්ටික ශක්තිය නෑ පුතා අපේ ලංකාව ඇත්තට තාම ඒ මට්ටමට ගිහිලා නෑ රයිට් නියෂ්ටික ශක්තිය අපේ ලංකාවේ නැහැ අපි භාවිතා කරන්නේ නැහැ ඒ තාක්ෂණය අපිට තාම ඒ தත්තෙට ගිහිලා නෑ රයිට් දියුණු රටවල් භාවිතා කරනවා නියෂ්ටික බලය
දෙක බලන්න ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාරයක් පිහිටා ඇත්තේ හම්බන්තොට. ඔව් මෙතන තියෙන උත්තර වලින් නේද හම්බන්තොට තමයි තියෙන්නේ. හම්බන්තොට. ලකුණු එක ගානේ දාගන්න. හරි තුන්වෙනි එක බලන්න. ජල විදුලි බලය නිෂ්පාදනය කළ හැකි බව ශ්‍රී ලංකාවට මුලින්ම හඳුන්වා දුන්නේ විමල සුරේන්ද්‍ර මහතා. විමල සුරේන්ද්‍ර මහතා. ඔව්. විමල සුරේන්ද්‍ර මහතා. සරල කෝෂයේ නිර්මාණයට අවශ්‍ය ලෝහ වර්ග දෙක නම් කොපහසින් කොපහසින් ඔන්න දැන් බලන්න නේ කට්ටක් ගාලා උත්තර කියනවා කට්ටිය. ඩයෝඩේ සම්මත සංකේතය තිබුණා. ආලෝක විමෝචක ඩයෝඩේ සංකේතය ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ සංකේතය හතරවෙනි එක නේද? ඔබට අපස්සනි ප්‍රශ්නේ අපස්තාරයේ සම්මත සංකේතකේ තුන නේද එන්නේ? ඔව් ඒක තුන. පස්වෙනි එකේ තුන. වෙනි එකේ සර්. හතර සර්. හතරේ කිය හතර. විද්‍යුත් සන්නායකයක් නොවන්නේ. මයිකා. 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 ප්‍රතිරෝධය මනින ඒකකය ප්‍රතිරෝධය මනින්නේ ඕම් ඕම් නේද මං අර කිව්වේ ඕම් දහය බලන්න ඩයෝඩේ ප්‍රධාන කාර්ය වන්නේ විදුලි ධාරාව එක් දිශාවකට ඕනේ ඩයෝඩේ විදුලි ධාරාව එක දිශාවකට විතරයි ගැලීමට සලස්සන්නේ. 10 3 යා කරන්න විදුලිය ගමන් කරන ද්‍රව්‍ය සන්නායක විදුලිය ගමන් කරන ද්‍රව්‍ය පරිවාහක ඉතා කුඩා විදුලි ධාරා මනින්නේ ඉතා කුඩා විදුලි ධාරා මනින්නේ මොකෙන්ද? මිලිඇමීටර. විදුලි ධාරාව මනින උපකරණයකි. ඇමීටරය. පරිපථයක විද්‍යුත් ධාරාව ගමන් කිරීමට ඇතිවන බාධාව. ප්‍රතිරෝධය. Very good. දෙක බලන්න. විද්‍යාගාරයේදී නිර්මාණය කළ සරල කෝෂයක රූපසටහනක් පහත දැක්වේ. එයි සූචිය වැසූ විට දක්නට ලැබෙන නිරීක්ෂණ එළිය. ඒකට ලකුණු කීයද? විදුලිය පිටුවේයි. ඔව් මේ හැම එකටම පුතාල ලකුණු එක ගානේ දාගන්න. දැන් මෙතන දැන් මේ මේ හැම හරි එකකටම එක ලකුණු ගානේ දාගන්න. අපි අන්තිම ලකුණ එකතු කරමු කොනේ දැන් බලන්නකො. විද්‍යාගාරයේදී නිර්මාණය කළ සරල කෝෂයක රූපසටහන පහත දැක්කේ. ඒ සුවිච වැසූ විට දක්න ලැබෙන නිරීක්ෂණය. සුවිච වැහම මොකද වෙන්නේ? සුවිච වැසූ විට බල්බය නොදැල්ලේ නේ. සුවිච විවෘත කියලා කියන්නේ ඔව් සුවිච වැසු විට පුතේ බල්බේ පත්තු වෙනවා වෙන්නේ බල්බේ දැල්වේ විවෘත ද විවෘත කියලා කියන්නේ ඕපන් කරනවා නේ රයිට් මේක ඇත්තටම පත්වීමක් තමයි සිද්ධ වෙන්නේ.
සරල කෝෂයේ දුර්වලතාවයක් ලියන්න. ගර්භය සම්බන්ධ කර සුළු වේලාවක පසු දීප්ති අඩුවීම. ඔපට හඩුව ගෙවියාම. ඔපට හඩුව දියවියා. ඔව් මේක දුර්වලතා කීපයක්ම තියෙනවා නේ. දුර්වලතා කීපයක්ම තියෙන එකක් තමයි බල්බේ දැල්විලා ටික වේලාවක් යනකොට බල්බේ දීප්ති අඩුවේගෙන යනවා. අනිත් එක තමයි මේක අපිට තනින් තනට රැගෙන යන්න අපහසුයි. මේක අනාරක්ෂිතයි. ඉන්නකම තමයි අනාරක්ෂිතයි. අඩුවීම හරි වෙරි ගුඩ්. ඒ කාරණා තුනක් ලියන්න එතන. ඔව් ලිව්වද සරල කෝෂේ දුර්වලතා ලිව්වද ඔයාලා? ඔව් සර්. මොම ලිව්වද? ලිව්ව නැත්නම් ලියා ගන්න එක. ඔව් සර් ලිව්වා. ලිව්වර නේ එන මං කියන්න ඕනේ නැනේ. නෑ සර් හිතකා කියන්නකෝ. ආරයිට් එහෙනම් ලියා ගන්න එක. බල්බේ දැල්ලි සුළු වේලාවකට පසුව බල්බේ දැල්ලි සුළු වේලාවකට පසුව ඒ නිවි යෑම. දීර්ඝ කාලීන විදුලිය ලබා ගත නොහැකි කියන එකත් හරි නේද? ඔව් ඒකත් හරි. දෙවෙනි එක ලියන්න. මේ තනින් තැනට රැගෙන යාමට අපහසුය. මේ තනින් තැනට රැගෙන යාමට අපහසුයි. තුන්වෙනි එක තමයි දෙක ඔව් ඒක තමයි මගේ මට එන ඔයාලගේ පැත්තෙන් ඇහෙන්නේ. හරි ඊළඟ බලන්න මෙය අනාරක්ෂිතයි නේ. ලියන්න මෙය අනාරක්ෂිත විද්‍යුත් කෝෂයකි. රසායනික කෝෂයේ නිති ආකාර දෙක නම් කරන්න. ප්‍රාථමික කෝෂ සහ ද්විතීක කෝෂ. ප්‍රාථමික කෝෂ සහ ද්විතීක කෝෂ. ඒවාට උදාහරණ ලියන්න. ප්‍රාථමික ලහගන්න. ප්‍රාථමික කෝෂ වලට උදාහරණ ලියන්න. සාමාන්‍ය වියලි කෝෂ. ඔව් සාමාන්‍ය වියලි කෝෂ. අහගන්න පුතාලා. කෝෂ විතරයිනේ ලියුවේ. පොඩ්ඩ අහගන්න පුතාලා. නිශ්ශබ්ද වෙන්න. ප්‍රාථමික කෝෂ වලට උදාහරණ ලියන්න. සාමාන්‍ය වියලි කෝෂ. එක. දෙක ලියන්න. ඔරලෝසු බැටරි. සරල කෝෂ හැබැයිද? බෑ බෑ ඔක ගන්න බෑ. ද්විතීක කෝෂ වල උදාහරණ. ද්විතීක කෝෂ වල උදාහරණ ලියන්න. කාර් බැටරි ජංගම දුරකථන බැටරි. ඔව් ජංගම දුරකථන බැටරි. යන්න කිලෝමීටර්. ඔව් EM අම්ල ඇකියුමුලේටර් නේද? EM අම්ල ඇකියුමුලේටර් කෝෂ. ඒ කියන්නේ කාර් බැටරි තමයි. ඊළඟට පරිගණක වල භාවිතා කරන කෝෂ. අය තියෙන සමහර විදුලි පන්දම් බැටරි තියෙනවා නේ. සමහර විදුලි පන්දම් බැටරි. ඔව් රීචාර්ජබල් ටෝස් පරිගණක. ඈ පරිගණක ලියන්න. පරිගණක තුල භාවිතා කරන
කෝෂ. ආරයිට්. අපි ඔය ලැප්ටොප් වල එහෙම තියෙන පුතාලා නේද? හරියකට එක ගන්න නේද ලෙන්නේ ලකුණෝ? ඔව් එතකොට මේකේ රසායන කෝෂ බෙදියගේ ආකාර දෙක නම් කරන්න ඕනේ හරි ඒවට උදාහරණ උදාහරණ අඩුම තරමේ තුනක්වත් ලියන්න ඕනේ එකකට ඈ එතකොට දෙවෙනි එකට ලකුණු 1යි 2යි 3යි 4යි 6යි ලකුණු 10යි දෙවෙනි ප්‍රශ්නේ ලකුණු 10යි දෙන්නේ පළවෙනි එකට පහයි. අංක දෙකට කොහොමද දෙන්නේ? මේ මදුන දෙවෙනි ප්‍රශ්න පුතා පළවෙනි එකට ලකුණයි දෙවෙනි එකට ලකුණයි තුන්වෙනි එකට ආකාර දෙකනේ තුන්වෙනි එකට ලකුණු දෙකයි ඊළඟ මෙතන මං කව උදාහරණ තුන බැගින් ලියන්න කියලා. එතකොට එකකට එක ගානේ 6යි. එතකොට ලකුණු 10යි. දැන් කැටි ප්‍රශ්න වලට කීයද? එක ගානේ එක ගානේ. හරි දෙව තුන්වෙනි එකට යමු කියලා තුන්වෙනි එකට ඔව් තුන්වෙනි එකට යමු විදුලිය නිපදවිය හැකි බහුල භාවිතා කරන ක්‍රම තුනක් ලියන්න ඩයිනමෝ වියලි කෝෂ සූර්ය කෝෂ විදුලිය නිපදවිය හැකි බහුලව භාවිතා කරන ක්‍රම තුනක් බහුලව භාවිතා කරන පුතාලා වෙන්නත් ඕනේ හරි මොකද්ද ජල විදුලි බලය හරි जल विद्युत बल ईलाट आय मुका ताप विद्युत बल आय मुना शिलांग विद्युत बल सूर्य कोश भावित होने का लिया මේ මම පුතාලා ඩයිනමෝ ඩයිනමෝ කියන්නේ මෙහෙමයි අහගන්නකෝ ඩයිනමෝ කියලා කියන්නේ දැන් ඔය හැම විදුලි බලාගාරයකම ඩයිනමෝවක් තමයි භාවිතා කරන්නේ ඔය යුමාල් ඔය යුමාල්ගේ ෆෝන් එකෙන් තමයි ඩබල් ඩබල් මම කතා කරනකොට යුමාල් පොඩ්ඩක් ඔෆ් කරනවා මයික් එක මේ මේ ස්පීකර් එක හරි හරිද ඩයිනමෝ කියන එක जल विद्युत बलागार तो भावित डायनमो विद्युत बल निपदेप विद्युत बलागार तुला भावित सुलांग विद्युत मोल तुला भावित हर रेखी डायनमो की पोद कारण बैसीकल डायनमो की एक विशेषता अभी बैसीकल डायनमो बहुल विद्युत निपदवा नहीं बैसीकल अभी गमना विमान एक विद्युत निपदवा हर नम एक सरल क्रम या एक मिथन उत्तरे नवे मेतन उत्तरे तमाइ जल विद्युत बल गलंगुर ने गलंगुर ताप विद्युत बल इलाट तुलांग विद्युत बल सूर्यकोश विद्युत बल अटिकल हरि बहुत भावित क्रम पुता बहुत भावित कर लाखों तू ना उदाहरण द्वितीय कोश उदाहरण उदाहरण तुन बगिन लिया कोट एक गाने हाई හරි ප්‍රාථමිකට උදාහරණ තුනයි ද්විතීයකට උදාහරණ තුනයි එකකට එක ගානේ 6යි සර් තුමේ ප්‍රශ්නේ ජලය සුලංගකට බැරි ගැල්මනෝ මිනිකට තුනේ තුනේ එකට ලකුණු තුනක් දා ගන්න මෙතන ක්‍රම තුනක් නැහැනේ එතකොට තුනේ එකට එක ගානේ ලකුණු තුනක් සර් තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම අංකයකට උත්තරේ කියන්නේ ආරයිට් ලියා ගන්න එක ජල විදුලි බලය
දෙක තාප විදුලි බලය. තුන්වෙනි එක සුළං විදුලි බලය. හතරක් තුන ලියාගන්න සූර්ය විදුලි බලය. හරි. තව තියෙන ක්‍රම. ඒව ඇත්තට අර බහුලව භාවිතාවේදී නේද? තව තියෙන අර සුළ මේ මුහුදේ රැල්ල භාවිතා කරලා චල විදුලි බලය මේ මේ විදුලි බලය නිපදවන ක්‍රම තියෙනවා නේද? ඒව වෙනකොට බහුලව භාවිතා කරන්න නෑ පුතාලා. පැහැදිලිද? දැන් ඊට අමතරව තියෙන ලෝකය ගත්තොත් එහෙම භූතාපය භාවිතා කරලා විදුලි බලය නිපදවනවා. නමුත් ඒව බහුලව භාවිතා වෙන්නේ නැහැ. ඊළඟ න්‍යෂ්ටික විදුලි බලය. න්‍යෂ්ටික විදුලි බලයක් බහුලව භාවිතා කරන්නේ නැහැ. ඒක ඔය සීමිත රටවල් පිරිසක් විතරයි න්‍යෂ්ටික විදුලි බලය භාවිතා කරන්නේ. න්‍යෂ්ටික බලය භාවිතා කරන ඇමරිකාවේ නිපදවනවා. මේ ඇමරිකාව කියලා කියන්නේ න්‍යෂ්ටික බලය සත් මේ මේ තියෙන රටක්. ඇමරිකාව, රුසියාව, ඊට පස්සේ චීනය, ඒ වගේ රටවල් භාවිතා කරනවා. දැන් න්‍යෂ්ටික බලය කොහොමද හදන්නේ? න්‍යෂ්ටික බලය කියලා කියන්න පුතා ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලිය කියලා කියන්නේ පරමාණු විකිරණශීලී පරමාණු බිඳිනවා කඩනවා right ඒ පරමාණු සතු තියෙන ශක්තිය ඒ පරමාණු කැඩෙනකොට ඒ පරමාණුවේ තියෙන තව උපාංශු තියෙනවා ඒ උපාංශු වලට වෙනකොට විශාල ශක්තියක් නිකුත් කරනවා ඒ ශක්තිය පාලනයක් ඇතුව භවිතා කළා තමයි න්‍යෂ්ටික විදුලි බලාගාර වලින් විදුලි බලය නිපදවන්නේ. හරි. ඊළඟ බලන්න විදුලි බලාගාරවලින් ගොඩක් විදුලිය නිපදවනවද? මොකද පුතා? න්‍යෂ්ටික විදුලි බලාගාරවලින් ගොඩක් විදුලිය නිපදවනවද? ඔව් නිපදවන්න පුළුවන්. හරි. ඒකේ ගොඩක් විදුලිය නිපදවන්න පුළුවන්. සෑ පෙරට න්‍යෂ්ටික විදුලි බලාගාරයක් එහෙම තිබ්බත් මුළු රටටම පුළුවන් ද කරන්ට් එක දෙන්න න්‍යෂ්ටික විදුලි බලාගාරයක් තිබ්බත් පුළුවන් 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 දෙන්න. ඒකේ විශාල ශක්තියක් නිපදවන්න පුළුවන්. සෑ ලියන් දීලා තියෙනවා සෑ එක න්‍යෂ්ටික විදුලි බලාගාර ඉදිකරත් එක ලෝකයේ ඇතම් රටවල තවරු ඉන්දියාව ඔව් 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 හරි ඊළඟ බලන්න A හා B රූපස්ථානකින් දැක්කෙන උපකරණ හඳුනා ගන්න. ඔව් ගැලනෝමීටරයි ඇමීටරයයි. වියලි කෝෂයක් ඇමීටරය කියලා ලියන්න ඕනද? ඔව් ඊළඟ එක බලන්න. right. ඔව් දෙකක් ඈ අකුරු දෙකක්. තුන්වෙනි එක වියලි කෝෂයක් ස්විචයක් ඇමීටරයක් බල්බයක් සම්බන්ධ කරන ආකාරයේ පරිපත රූපස්ථානකින් නැඳ දක්වන්න. බලමුද පරිපත සටහන. ඔව් කියන්න බලන්න මට ඔක තියෙන ටික මොනවද තියෙන්නේ? වියලි කෝෂයක් තියෙනවා නේද? වියලි කෝෂයක්. ඔබගේ තියෙන ටික අපි ලියගමු මරයි. කීම තියෙන මොකද්ද? වියලි කෝෂයක් තියෙනවා. වියලි කෝෂය. ඔව්. ඔන්න මම වියලි කෝෂය අඳා. අය මොනවද තියන්නේ? ස්විචය. 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 ඔන්න ස්විචය. right. අය මොනවද තියන්නේ? ඇමීටර. බල්බයක් තියෙනවා. ඔන්න බල්බය. ඇමීටරයක් තියෙනවා නේ. ඇමීටරය අඳිනකොට කොහොමද අඳින්නේ? ඇමීටරයේ ධනාග්‍රයට වියලි කෝෂයේ ධනාග්‍රය සම්බන්ධ වෙන්න ඕන. ආන් ඒක අඳිනකොට පරිස්සමෙන් අඳින්න ඕනේ. ඇමීටරය එතකොට අපි දැන් මෙතන අඳිනවා. ඇමීටරය කොහොමද අඳින්නේ? මෙහෙම ඇඳලා ඒ අකුර දානවා. දාලා එතකොට මේකේ ධනාග්‍රයට මේ වියලි කෝෂයේ ධනාග්‍රය තමයි සම්බන්ධ වෙන්න ඕන. right. අය මොනවද තියෙන්නේ? එච්චරයි. එච්චරයි.
ඔන්න ඕක තමයි පරිපත සටහන. සර් මම පිළිවෙලට ගන්න මෙහෙමයි ඔයාලා වියලි කෝෂයේ ධනග්‍ර මේ පැත්තේ යන්දනම් ඇමීට රඳින්න ඕන මේ පැත්තේ මේ පැත්තේ හරිද ඒ කියන්නේ ඇමීටරේ ධනග්‍රය මේක ධන මේක ඍණ කියන්නේ මේ මේ වියලි කෝෂයේ ධන මේ පැත්තේ ධන නම් මේ පැත්තේ ධන වෙන්න ඕන හරි නේද धनरीन लखन कर धन मार्क कर धनरीन मार्क कर धन मे पे धन तीन मीटर आवा मीटर हरी 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 जटल वाकने धन रही मार मे पे धन मीटर मे पे धन दुन कर हरिद धन रही अग्र संबंध निधि बल උද්දේශ අද පාඩම් නැද්ද අද අනිත් පාඩමට යන්න බැරිය පුතා මේ කරද්දී මේක මොකද්ද නිකන් මේ බස් එකක් වගේ 10 එකක් මං කී කරමු ඇමීටරය පොඩ 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 ඉන්න හරි 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 වෙරි ගුඩ් හොඳයි බස් එකක් වගේ වුණාට හොඳයි ඒක හරි අය කාගේද හරි හරි අපි එමුණ යමු ආයතෙන්න යස් මී සර් මමත් එකක් ඇන්දා සර් මම කලින් ඇන්නේ මේ ඊටතර වෙනස් වෙනවා මම තවත් එකක් ඇන්දා සර් රයිට් ඕ මේක තව තියෙන ප්‍රශ්න නේ රයිට් आलोक संगेदी प्रतिरोध के मत आलोक वेटन विट परीपते बलबे दीप्ति कुमक आलोक संगेदी प्रतिरोध के मत आलोक वेटन कोट बलबे दीप्ति मत आलोक वेटन कोट एक प्रतिरोधिता अड़वे ප්‍රතිරෝධීතාව අඩු වෙනවා කියලා කියන්නේ හොඳ විදුලියක් ගමන් කරන පරිපථය තුලින්. එතකොට එමනම් බල්බේ දීප්තිය වැඩි වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක ලියන්න. බල්බේ දීප්තිය වැඩි වේ. සර් මේ තුන්වැනි ප්‍රශ්නේස තුන්වැනි එකද ලකුණු කීයද? බලමු 1 2 3 4. ලකුණු 4ක් දෙනවා. प्रतिरोधक वर्ग देखा क्लिया वेरी गुड वेरी गुड स्थिर प्रतिरोधक सह विचल्य प्रतिरोधक प्रश्न उत्तर हतरणी के तुंगनी का अतेरे राइट मे बल मेके परीपते मे बल दिखा संबंध कर लीन बैठी
ඒකට කියන පරිපථයේ නම දැන් මේමනේ තියෙන්නේ බල්බ දෙකක් තියෙනවා පරිපථයේ ඔන්නෝම තියෙනවා නේද ඒක බැටරියක් නැද්ද ඒක වේලි කෝෂයක් නැද්ද නෑ ඒක තමයි හරි වීලි කෝෂ ගැන හිතන්න ඕනේ නැහැ. ඔක හරිනම් වීලි කෝෂය තියෙනුනේ නැත්නම් බල්බේපත් වෙන්නේ නැහැ නේ. ඔව්. වීලි කෝෂය දාගන්න මේ පැත්තකින්. හරිද? නැත්නම් ඇයි බල්බේපත් වෙන්නේ නැහැ නේ? දැන් මේ පරිපථය මේ තියෙන පුතා බල්බ දෙකක් එක පේලියට තියෙන. අපි මේකට කියනවා ශ්‍රේණිගත බල්බ පද්ධතියක්. ශ්‍රේණිගත පද්ධතියක්. ශ්‍රේණිගතයි. එක දිගට තියෙනවා නම් අපි කියනවා ශ්‍රේණිගතයි කියලා. ශ්‍රේණි ගත. ඔව්. හරි දැන් මෙහෙම තියෙනවා නම් දැන් මේක මේ වඩ උගන්වන්න නැහැ ඔය හයවතරදී. දැන් මෙන්න මෙහෙම තියෙනවා නම් මේක සමාන්තරගතයි. ඒ කියන්නේ මේකට සමාන්තරයි මේක. නේ? මේ උඩ තියෙන ඔය ලියා ගන්නද? ලියා පැත්තකින් ලියා ගන්න. රයිට්? නිකන් රූප සටහනක් ඇඳගෙන මේක සමාන්තරගත බල්බ පද්ධතිය. මේ තියෙන සමාන්තරගත බල්බ පද්ධතිය. හරි මේක සමාන්තරගත බල්බ පද්ධතිය. මේක ඇඳ ගන්නකෝ. ශ්‍රේණිගත බල්බ පද්ධතිය හරි ඔයාලා පොතේ හරි පැත්තකින් මෙහෙම තියනවා එක දිගට තියනවා නන්නේ එක දිගට තියනවා අපි කියන්නේ ශ්‍රේණිගත බල්බ පද්ධතියක් මේක ශ්‍රේණිගත බල්බ පද්ධතියක් හරි සෙන්දගත්තා හරි නේ ඔන්න මතක තියාගන්න මෙහෙම එක දිගට තියනවා නම් ශ්‍රේණිගතයි සමාන්තරගතයි නනේ නේද අර රේල් පාරේ පීලි දෙක තියෙන සමාන්තරගතව ඒ වගේ තමයි මේකට මේක සමාන්තරයි සර් පස් දෙනෙක් අයින් වෙලා ආ රයිට් ඒ බඩගිනි බඩගිනි කාරු ආ රයිට් අපි යමු මේකට උත්තරේ ශ්‍රේණිගත බල්බ පද්ධතිය හරි පුතා මයික් එකක් ඔන් වෙලා ඒක ඔෆ් කරන්න සාගෙද හරි පස්සෙන් එක බලන්න පහේ එක ඔබට ගැල්වනෝමීටරයක් යෝගට් හැඳි මෝටරයක් කිරලැබයක් සපයා ඇතනම් ඒ සම්බන්ධ කර කුඩා විදුලි බලාගාරයක ආකෘතියක් ඇඳ දක්වන්න මෝටරේ දැන් මේ අමායකයක මේ මෝටරයක් තියෙනවා වෙරි ගුඩ් කිරලැබේ තියෙනවා යෝගට් හැඳි භාවිතා කරලා ගැල්වනෝමීටරයක් තියෙන බොහොම හොඳයි බොහොම හොඳයි මේක කැරකෙනකොට එතකොට නේද මේ පැත්තෙන් විදුලි බලයක් නිපද වෙනවා මේ විදුලි බලය හඳුනා ගන්න පුළුවන් මෙතන මොකද අහි කරලා තියෙන ගැල්වනෝමීටර දන්නේ ඔව් ගැල්වනෝමීටරේ මගින් පුළුවන් විදුලිය හඳුනා ගන්න වෙරි ගුඩ් බොහොම හොඳයි කිරුණිගේ එක බලමු එනවා අපි පොඩ්ඩ ඉන්න හිරුණු පේනවා නේද හිරුණුගේ මේ විදුලි බලාගාරේ ඔව් ඔව් හිරුණිත් හැඳලා තියෙනවා හොඳයි
යෝගට් හැඳිනම් ගොඩාක්කන් දාලා තියෙනවා හා කොහොම හොඳයි මේක ලකුට මේ යෝග නුව ටික අඩු කරන්න හතරක් හතර තිබ්බනම් ඇති ඈ හරි අය කවුද යන්නේ අය කවුද යන්නේ තේවි තේවින්දි තේවින් නැති එකක් මට පේනවා පොඩ්ඩක් ඉන්න කො කොයිද කි තේවින්දි කො අයින් කරගත්තද මයික් එක මේ මේ ආ රයිට් ආ හොඳයි 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 බොහොම හොඳයි පැහැදිලි ලස්සන වෙරි ගුඩ් නෙතුකි 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 ආ හොඳයි 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 වෙරි ගුඩ් අනිතා දන්දද එම ඔව් දන්දස දැන් තේරෙනවා නේද ගැට පිළිය? පුතා මයික් එක ඔෆ් කරන්න. ඔව්. ඒක නේද පුතා. ශ්‍රේණිගත සර තුන් හතර වෙනි එකේ තුන්වෙනි ප්‍රශ්නේට උත්තරේ මොකද්ද? ශ්‍රේණිගත බල්බ පද්ධතිය කවුද කවුද ඔෆ් කරන්න මයික් එක ඇලුම්ද මන් දන්නේ නැහැ පුතා මයික් එක ඔෆ් කරන්න හරි ඊළඟ බාන දෙවෙනි එක විදුලි ශක්තිය අරබීමස්මෙන් භාවිතා කිරීමට ඔබට දායක විය හැකි ආකාර තුනක් ලියන්න වෙරි ගුඩ් වෙරි ගුඩ් හව් අපිට පුළුවන් සූත්‍රිකා බල්බ වෙනුවට LED හෝ CFL බල්බ භාවිතය ඊළඟට පුළුවන් කුරුප වාහිනී සහ ගුවන් විදුලි යන්ත්‍රවල හඬ අඩුවෙන් භාවිතා කිරීම නේ අනවශ්‍ය පරිදි හඬ වැඩි කරන්න හොඳ නැහැ. ඊළඟට රූප වාහිනී සහ ගුවන් විදුලි යන්ත්‍ර සහ වෙනත් විදුලි උපකරණ ක්‍රියා කර නැති අවස්ථාවන්වලදී අපිට පුළුවන් නේද? ස්විච් එකෙන් ඔෆ් කරන්න ඔෆ් කරන්න පුළුවන්. මේදී එකවර රෙදිම දීම වහා තැබීම LED තිරසයිස රූප වාහිනී භාවිතය. ඔව් ඒකත් හරි. ඒකත් හරි. ඊළඟට රෙදිමැදීමේදී නේ රෙදිමැදීමේදී එකවර රෙදිමැදීමට පුරුදු වීම නේ සැරින් සැරේ රෙදිමැදින් නැතුව එකවර ගෙදර ඉන්න අයගේ රෙදි ටික මැද ගන්න පුළුවන් නම් අපිට විදුලි බලය අඩු කර ගන්න පුළුවන් අන්න ඔය කාරණා ටික ලියලා තිබ්බනම් හරි ඊළඟට ද වොෂින් මැෂින් එකේ වුණත් නේද වොෂින් මැෂින් එකේ වුණත් ඕ කියන්නේ අඩුවෙන් රෙදි භාවිතා කරලා සෝදන්න හොඳ නැහැ නේ. ඒ කියන්නේ අපිට ඕනට වඩා වැඩි දාන්නත් හොඳ නැහැ. ඒකේ තියෙනවා අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා රෙදි දාන්න පුළුවන් ප්‍රමාණයක්. කිලෝ 5ද කිලෝ 7ද ඒ අවශ්‍ය ප්‍රමාණය දාලා රෙදි සෝදන මැෂින්ෙන් අපි රෙදි හොදනවා නම් අන්න එතනත් අපිට විදුලි බලය පාලනය කරගන්න පුළුවන්. නැත්නම් අර නේ සරින් සැරේ අඩුවෙන් රෙදි සෝදන යන්ත්‍රයට රෙදි දාලා අපි හොදන්න ගියොත් එහෙම ඒක භාවිතා කරන වාර ගණන වැඩි වෙනවා. හරි එතකොට විදුලි බලය වැඩි වෙනවා අන්න ඔය කාරණා ටික ලියන්න ඕනේ පළවෙනි එකට ලකුණු කීයද දාන්නේ සර් ෆීඩර් ඔව් පොඩ්ඩක් ඉන්න මම කියන්නම් ඈ හරි ඊළඟට බලන්න විදුලි අනතුරු වළක්වා ගැනීමට කළ හැකි දේවල් තුනක් ලියන්න හරි පුතා පොතේ පළවෙනි එකේ ගැස්ටි කැපින් බේන්න අන්න හරි ඔව් ඔව් ඔය තියෙන්නේ දැන් ඔය ලියපුවයි කියවන උත්තරේ නොලියපුවයි හොතර අහගන්න ඕන හරි මම දන්නවා අනිවාර්යයෙන්ම ඔක ලියපු නැති අය ඉන්නවා මේ ටියුට් එක නොකරපු අය ඉන්නවා හරි ඒකෙන් දැන් ඔයගොල්ලෝ අහගන්න ලියපු අය ඔය කියන්නේ මොනවද කියලා පොඩ්ඩයි ඉන්නකෝ පස්වෙනි එකට දාන්න ලකුණු
ගැල්වනෝමීටරය එකයි දෙකයි තුනයි හතරයි. පහේ එකට ලකුණු හතරයි. ඒ උපකරණ හතර හොඳට සම්බන්ධ කරලා තියෙනවනේ. එකට ලකුණු හතරයි. පහේ දෙකට ලකුණු තුනයි. ආකාර තුනක්නේ අහන්නේ. එතකොට හතරයි තුනයි හතයි තුන්වෙනි එකට තුනයි. එතකොට ඔක්කොම 10යි. පහට ලකුණු 10යි. හතරවෙනි එකට ලකුණු ඔව් හතරවෙනි එකට ලකුණු 1යි පොඩේ නෑ. 1යි මෙතන 2යි 3යි හතරයි හතරෙන්ද ලකුණු හතරයි. හරිද? එතකොට හතරයි. තුන්වෙනි එකට බලන්න. තුන්වෙනි එක මං කිව්වා නේද? තුන්වෙනි එකට 10ක් කියලා කිව්වනේ. සර්වන්ටි කියන්නේ හතරවෙනි ප්‍රශ්නේ එකකට කීය ගන්නද? මම කිව්වේ හතර එකට 1යි. හතර දෙකට ලකුණු 2යි. හතර තුනට 1යි. කවුද අහන්න වෙලාව? හරි නේද? හරි බලන්නකෝ දැන් ලකුණු දාන්නකෝ බලන්න කට්ටිය. කටවුට් මම එකතු කරේ නෑ පුතාලා. පොඩ්ඩ ඉන්න බලන්න මෙතන. මෙතන ලකුණු 9යි 10යි නේ. හරි බහුවර්ණයකට ලකුණු 10යි පළවෙනි එකට ලකුණු 5යි. ලකුණු කරගන්නු. ලකුණු 5යි. පොඩ්ඩ ඉන්න. 10යි 5යි දෙවෙනි එකට ලකුණු 1යි 3යි. දෙවෙනි එකටම ලකුණු 10 එන්නේ දෙන්නම් කිව්වේ. ඔව් සර්. පළවෙනි ප්‍රශ්නයක් තියෙන එකට 1 ගානේ 10යි තුන්වෙනි එකට ලකුණු 6 ගානේ දුන්නු. තුන්වෙනි එකට 10යි පොඩ්ඩ ඉන්න පොඩ්ඩ ඉන්න. හතරවෙනි එකට 4යි පස්වෙනි එකට 10යි 10යි 30 40 45 49 49ක් කියලා තමයි එන්නේ නා. හා රයිට් කමන්න දෙන්නකෝ. හරි දාන්න බලන්න ලකුණු කට්ටිය කොහොමද ටියුට් එක කරේ කියලා. මේ අර තුන්වෙනි එකේ අයුමල් 50යි 50යි වෙරි ගුඩ්. පන්ති කට දර වෙන්නේ. තුන්වෙනි එකේ තුන්වෙනි ප්‍රශ්නේ මගේ වැරදි. පන්ති දා විනාඩි 5ක් ඉවර කරනවා. පන්ති විනාඩි 5ක් ඉවර කරනවා පොඩ ඉන්න. පොඩ්ඩක් එහා පැත්තට යන්න පුළන්ද? සර් තුන්වෙනි එකේ මෙයායි සනුලි සෙනුලි 50 48යි හොඳයි. මහේන් 45යි යලිඳු 46යි කිවුරි 50යි 50යිද? සර් පොඩ්ඩක් කියන්න. 49යි සර් තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු කීයක් දෙනවද? දැන් මං කිව්වනේ පුතාල දැන් ආයි බලන්න. දැන් මට වැරදුනා. හරි හරි. ඉමෙත් 49යි. හරි හරි. හොඳයි. හොඳයි හැමෝම ලකුණු හොඳට අරන් තියෙනවා. හරි මෙහෙම පුතා 6 වෙනි පාඩමේ මේ පාඩම 8 වෙනි පාඩම ටිකක් අර අනිත් පාඩම් වගේ නෙවෙයි ටිකක් හොඳට බලා ගන්න ඈ. ටිකක් අමාරු මේ පාඩම. පාඩම ලේසි. ඔව් මගේ පාඩම ලේසි. හැබැයි දැන් ලේසි කරලා තියෙන්නේ නේ. දැන් ලේසි පාඩම. හරි ඔව් සර් ගොඩාක් ලේසි සර්. ඒක තමයි නේ. තමවරු දැකපු ගමන් බය වෙනවා. විනුදි 48යි දෙතුක 48යි සනුක 45යි උදේෂ 49යි අස්සර 47යි සයුම්දි 50යි වෙරි ගුඩ්. හොඳයි හොඳයි හැමෝම හොඳයි. හරි ඉතුරු විනාඩි 15 පාඩම කරනවද? ඔව් නෑ දැන් බෑ පුතා. දැන් වෙලාවක් නැහැ නේ. රයිට්. හොඳයි එහෙමනම් අපි ඊළඟ දවසේ අලුත් පාඩමට යනවා. එතකොට මට මේ මාස නේද දැන් මේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් පළවෙනි සතියේ දෙවෙනි සතිය වෙනකොට පොතේ පාඩම් ටික ඉවර කරන්න පුළුවන්. තව පාඩම් තුනයි නේ තියෙන්නේ. හරි ඉවර කරගන්න පුළුවන් ඈ. මේ මම පාඩම් කරලා ඒක එක්සර්සයිස් කරලා නේද දැන් එක ටියුට් එකක් දාලා නෙවෙයි මම කරන්නේ නේ. ඔන්ලයින් ටෙස්ට් එකකුත් දෙනවා තව ටියුට් එකක් කරනවා. ඉතින් ඒකට කාලය යනවා. නිකන් මට අරහේ නිකන් ජම්පින් දාන්න බෑ. මෙතනින් එක පාඩම අලුත් පාඩමකට
යන්න බෑ ළමයිට හරියට ඒක ටියුට් එක කරලා ඔළුවට යන්න ඕන. හත වසර පටන් ගන්නවම දෙසැම්බර් වල. හරි? ප්‍රහේලිකාව කරන්න හරි ප්‍රහේලිකාව කරලා මට දාන්න. ප්‍රහේලිකාව තියෙන මම දාන එක ආයි දාන ගෲප් එකට දාන්න. දැන් මේකේ ප්‍රහේලිකාව කරන්න ඕන. හරි? 10 වසරට පන්ති කරන්න නැද්ද? කියද පුතා? 10 වසරට සර්. ඊළඟ වෘද්ධි කරනවා. දැන් මේ 2022. හරි මේමන පුතාලා මෙහෙමයි. එහෙමනම් මම අදට පාඩම නවත්තනවා. පුතාලා මේ ඉපදේ අභ්‍යාස කරනවද? අභ්‍යාස කරන්න අභ්‍යාස කරලා තියන්න හරි එතකොට මේ අර පන්ති ගාස්තු පොඩ්ඩක් බලන්න පොඩ්ඩක් අය දාලා තිබ්බේ නැහැ හරි ඕකේ එවන හැමෝටම සුභ රාත්‍රියක් ගුඩ් නයිට් බයි බයි නයිට් ආයිබෝවන් සර් ගුඩ් නයිට් සර් Good night. Good night. Thank you, sir. Okay, bye, Butala.